මංගද කවුරුත් ආස කරන කිරිකොස් හදන්න තමයි යන්නේ. මට ගොඩාක් අය කියලා තිබුණා කිරිකොස් හදන්න කියලා. ඉතින් අපි බලමු අද කොහොමද රසට කිරිකොස් මාළුවක් හදාගන්නේ කියලා. දැන් මම ඕගලන්ට පෙන්නන්නම් කොහොමද කොස් එක කපලා තියෙන්නේ කියලා. කිරිකොස් වලට හැමතිස්සෙම මේ වගේ හීනියට කපන්න ඕනේ. කොස් හීනියට කපලා කොස් ඇට සුද්ධ කළා. මේ වගේ ලොකු කෑලි තලල එහෙම දාන එක යටට දාන්න. මේ වගේ හීනියට කපලා අපි ඒකට මේ තියෙන මම ඔකලන්ට වෙලාව ගන්න නැතුව රත් ලුණු අමු මිරිස් රම්පෙ කරපිච්ච දාලා ඊට පස්සේ මේක දිය කිරෙන් තැම්බෙන්න ලිපේ තියෙනවා. මේකට මම සුදු ලුණු ගෙඩි පහකුයි අඹතේ හැඳි කාලකුයි තියෙනවා. මම මේක අඹර ගන්නවා මිටි කිරි දාන වෙලාවට දාන්න. ඊට කලින් අපි ලුණු ටිකක් කහ ඊළඟ පොඩි කුරුඳු කෑල්ල ඊට පස්සේ තුන පහ කුඩු පොඩ්ඩක් හැඳි කාලක් වගේ ටිකක් දාලා උණුහල් දාලා අපි දිය කිරෙන් මේක ලිපේ තියනවා. දැන් මේ කිරිකොස් එකට මේ දාපු ඇට ටික යකට දාන්න ඕනේ. යකට දාලා දිය කිරි ටිකක් දාගන්නවා බලන්නකො. ඒ කොස් දැන් මම ටිකයි අරන් තින ඔයාලා ගොඩක් ගන්නවා නම් ඒ ප්‍රමාණයට මේක වැහෙ බාගෙට වැහෙන්න වගේ වතුර දාන්න ඕනනේ. සෝරි කිරි දාන්න ඕන. බාගෙට වැහෙන්න වගේ කිරි දාන්න ඕන. ඊට පස්සේ ටිකක් අත ගාලා අපි මේක ලිපේ තියමු. මම දැන් මේක ලිපේ තියමු. දැන් හොඳයි මට ඕන විදිහට සැන්දිලා වගේ තියෙනවා. මේක තමයි මම අඹරගත්තු අබ ටික. මේ අබ ටිකට මම දාගන්නවා මිටි කිරි. ඔයාලට අබ ගුලිය පේනවද? දැන් මේ මිටි කිරි වලට මම මේ අඹරගත්ත අබයි සුදුළු උනේ හොඳට දිය කරලා මම මේකට දානවා. හොඳ කිරි දාන්න. හොඳ මිටි කිරි දාලා මේ වගේ මට හිතම තව චූට කිරි ටික දාමු කියලා. හොඳ කිරි ටික සාය අපි මේ අබයි සුදුනේ තැම්බෙන්න තියාගමු. දැන් පේනවාද කිරි කොස් එක හොඳට නටනවා. ඒක අක්කාර කිරි ටික උරා ගන්නවා මේකට. දැන් හරි අපි ඉක්මනට මේක බාගමු. දැන් අපි මේක බාගමු. ඔයාලට පේනවා දැන්නේ තාම ටිකක් නටනවා වගේ මැටි හට්ටිය වෙනකොට ප්‍රශ්න ගොඩක් වෙලා තියෙනවානේ. එතකොට ඒක මේ ඒ රස්නේ ඉක්මනට හිඳෙන්න බලනවා. එහෙනම් අපි ආයි දවසක රස කෑමක් හදන්න හම්බ වෙමු. මං අනෝමා.